අද හැමෝම කතා කරන්නේ මේ වැට් එක වැඩි වීම සම්බන්ධයෙන් මේ බදු සම්බන්ධයෙන් සහ මේ ලයිට් බිල සම්බන්ධයෙන් දැන් අපි දකිනවා අලුත්ම දත්තවලට අනුව මේ ආදායම් බදු එකෙන් එකතු වෙන්න බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය සහ ඔක්තෝබර් මාසේ 17 වෙනිදා වෙනකොට ලැබිලා තියෙන ප්‍රමාණය උදාහරණයක් හැටියට සමාගම් බදු සහ පුද්ගලික ආදායම් බදු ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් ගෙවන්න තියෙන එවුවන් බලාපොරොත්තු වුණා බිලියන 718ක් ලැබිලා තියෙනවා බිලියන 495ක් ඊළඟට වැට් එක සමාවෙන් පේයි එක තියෙනවා ඒකෙන් මුළු අවුරුද්දටම බලාපොරොත්තු වුණා බිලියන 100ක් දැන් වෙනකොට ලැබිලා තියෙනවා බිලියන 119ක්. ඕක තමයි අපි කිව්වේ බිලියන අවම වශයෙන් 125ක් උත් උපරිම වශයෙන් බිලියන 175ක් දක්වත් මේක වැඩි වෙනවා. එතකොට අර ස්වේච්ඡාවෙන් ගෙවන්න තියෙන ඒව ලැබෙන්නේ නැහැ. බලෙන් කපා ගන්න ඒවා රජය ලබාගෙන තියෙනවා. අනිත් එක බලෙන් කපා ගන්න එක තමයි withholding tax එක. බලාපොරොත්තු වුණා බිලියන 90ක් දැන් වෙනකොට ලැබිලා තියෙනවා 122ක්. අනිත් ඒවා තියෙනවා betting and gaming levy තියෙනවා සූදු casino බද්ද ඒකෙන් බලාපොරොත්තු වුණා බිලියන 10ක් හැබැයි ලැබිලා තියෙනවා බිලියන 5.6ක් ඊට පස්සේ වැට් එක ඔන්න ගමුකෝ දැන් වැට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ 2023 අවුරුද්දට බිලියන 553යි දැනට ලැබිලා තියෙන්නේ බිලියන 350යි හැබැයි දැන් මේ වැට් එක 10%ට වැඩි කිරීම හරහා මේ අවුරුද්ද වෙනසක් වෙන්නේ ජනවාරි මාසෙ ඉඳන් තමයි මේ වෙනස සිද්ධ වෙන්නේ. නමුත් වැට් එකත් ලැබිලා තියෙන ප්‍රමාණය අඩුයි. එතකොට දැන් මේ උත්සාහ කරන්නේ මේ revenue based fiscal consolidation. ඒ කියන්නේ එරණ ඇමතුමා කිව්වා වගේ මේ ආදායම පැත්ත රජයේ ආදායම වැඩි කරගන්න එක පිළිබඳව තමයි සම්පූර්ණ මේ අවධානය යොමු කරලා තියෙන්නේ. හැබැයි මෙතන පුද්ගලයෝ කියන්නේ ඇයි දෙයියනේ ගෙවන්න නැති මිනිස්සුන්ගේ ගන්නෙ නැත්තේ? ඇයි අපෙන්ම ගන්න? වැට් එක දැන් 8ට මේ එරන් ඇමතුමා කිව්වා වගේ මහා ලොකු උජාරුවෙන් තමයි වැට් එක 15 ඉඳලා 8ට බැස්සුවේ. දැන් ਉਹ 8ට බස්සනකොට ඒ කට්ටිය මහා ලොකුවට කතා කරා. දැන් නිකන් එන ගමන් උළු ඇස්සේ ඔළුව හැප්පිලා වගේ දැන් අහනවා කවුද අඩු කරේ? මොකද අඩු කරේ? දැන් වැඩි කරන්න වෙලා කියලා. ඉතින් හරිම ප්‍රතිපත්තියක් නැති සෙට් එකක් තමයි ඔතන ඉන්නේ. හැබැයි එහෙමනම් අපි බලන්න ඕනේ බදු ගෙවන්නේ නැති කට්ටියකින් මේ ස්වේච්ඡාවෙන් ගෙවන්න තියෙන කට්ටියකින් මේ බදු ටික එකතු කරගන්නේ කොහොමද කියලා. දැන් උදාහරණයක් හැටියට එක්සයිස් එකේ ගත්තොත් හරි බලාපොරොත්තු වුණා 2023 අවුරුද්දට මේ බිලියන 217 හොඳේ. එතකොට අරක්කු ටැක්ස් එකෙන් ලැබිලා තියෙන්නේ දැනට බිලියන 123යි. ඔහොම ගිහිල්ලා ටුබැක වලින් බිලියන 66යි, ලයිසන්ස් වලින් බිලියන 350යි, ස්ටිකර් එකෙන් බිලියන 750යි යනාදී වශයෙන් බිලියන 124යි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ටාගට් එකයි ඇක්චුවල් එකයි අතර වෙනස සැප්තැම්බර් 30 වෙනිදා වෙනකොට බිලියන 92යි. එතකොට මේ ගෙවන්න නැති ප්‍රශ්නයක්නේ තියෙන්නේ. විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියනවා ওই ස්ටිකර් එකේ හොර වංචාවෙන් බිලියන 80ක් විතර ලොස් එකක් තියෙනවා කියලා. හරි? එතකොට දැන් මෙතන වෙන්නේ මේ ගෙවන මිනිස්සුන්ගෙන් තව තවත් ගන්නවා. ගෙවන්නේ නැති මිනිස්සුන්ට කරන දෙයක් නැහැ. දැන් දැන් ඔය අරක්කු කම්පැනි ගෙව්වේ නැත්තම් වෙලාවට බද්ද ඊයේ හැන්දෑව පහ වෙනකොට ලයිසන් කැන්සල් කරනවා කියලා කිව්වා. දැන් තාම නිවුස් ඇලර්ට් එකක් ඕගොල්ලෝ කවුරුත් අපිට එව්වේ නැහැ ලයිසන් කැන්සල් කරලා කියලා. හැබැයි නිවුස් ඇලර්ට් එකක් එව්වෙත් නැහැ ගෙවුවද නැද්ද කියලා. ඉතින් අපි දන්නේ. අපිත් උත්සාහ කරනවා අද උදේ ඉඳන් හොයාගන්න මේක ලැබුණාද කියලා. හැබැයි දැන් වෙනකන්
අපිට බලමු ඇවිල්ලාද කියලා. වෙන දැන් වෙනකන් ඒක පිළිබඳව ආරංචියක් නැහැ. හරි. එතකොට මේ නීතිය ක්‍රියාත්මක වීමේ ගැටලුවක් තියෙන බව තමයි දිගටම පේන්නේ. හරි කොච්චර මේ නීති දාලා අහිංසක මිනිසුන්ව චොරි කරලා පොඩි කරලා නැති වෙන්නම කරලා සියලුම දේ හූර ගන්නවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් කෝටි ප්‍රකෝටි ගණන් තියෙන ගෙවන්න තියෙන කට්ටිය එහෙම්ම නිදැල්ලේ ඉන්නවා. ඒතකොට සාධාරණ අයිතියක් තියෙනවා මිනිසුන්ට මේ උද්ඝෝෂණය කරන්න ඇයි මෙහෙම වෙන්නේ කියලා.